රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජනාධිපති වෙන්න පෙර මේ රටේ අවස්ථා පහකදී අග්‍රාමාත්‍යවරයා විදිහට වැඩ කරනවා. ඒ අග්‍රාමාත්‍යවරයා විදිහට වැඩ කටයුතු කරපු කාල පරිච්ඡේද තුළ සිංහල හින්දු අලුත් අවුරුදු, නත්තල් උත්සව, වෙසක් උත්සව, පොසොන් උත්සව, ඒ වගේම රාමසාම උත්සව, හින්දු උත්සව, මේ ආදී සෑම වර්ගයකින්ම සෑම ආගමිකයෙක්ම අදහන ලබන විශ්වාස කරන ලබන උසව රහසියක් මේ රට තුළ. ඒ අගමැති දුර දන හැම අවස්ථාවකම මිනිසුන්ට ඒ උත්සව ටික නිසාකාරව කරගන්න නිදහසත් ඒ වගේම ආර්ථික හයියත් ඇති කර දෙනවා. ඉතින් ඒ අනුව පහුගිය අවස්ථා පහේදීම රටේ මිනිසුන්ට සිංහල හින්දු අලුත් අවුරුද්දත් හැකියම් දමර සන්තෝෂෙන් තවරන්නට අවස්ථාව සලසන දුන්නා. දැන් පසුගිය මැයි මාසේ රනිල් වික්‍රමසිංහ මහත්මයා බාරගත්තේ හතුල හිල් වෙච්ච මුට්ටියක් තමලන. රටේ ආර්ථිකය කඩන් වැටිලා රට ව්‍යාපෘත වෙලා ඒ වගේම බංකොලොත් රාජ්‍යයක් බවට ප්‍රකාශයට පත් කරපු රට තමයි බාරගත්තේ. සියලු සියයක් ගැටළු විසඳලා නැති වුණත් රටේ බඩු මිල අඩු කරන්නට රජයේ පියවර අරගෙන තියෙනවා. රටේ සමගිය ඇති කරන්නට පියවර අරගෙන තියෙනවා. රටේ නීතිය සාමීත්‍යාත්මක කරන්න පියවර අරන් තියෙනවා. රටේ ඉන්ධන හිඟය වැළැක්වීමට පියවර අරන් තියෙනවා. ඉන්ධන හිඟය වැළැක්වුවා පමණක් නෙමෙයි ඉන්ධන කෝටාව මේ අවුරුදු සමය සඳහා වැඩි කරලා දීමට මේ රජය සමත් වෙලා තියෙනවා. එහෙනම් මේ සමර්ථකම තියෙන්නේ වෙනින් කාගේවත් නෙමෙයි රනිල් වික්‍රමසිංහගේ කියන එක අපි සඳහන් කරන්නට ඕන. මොකද තවත් පාර්ලිමේන්තුවේ 224 දෙනෙක් හිටියට මේ වගකීම බාර ගන්නට මේ සමර්ථකම තියෙන පුද්ගලයෝ කවුරුත් ඉදිරිපත් වෙන්නේ නැහැ. ඉදිරිපත් වෙන්නේ නැහැ. ඕබදු පහනම් මනම් කියවනවා පමණයි. නම් මේ චරිතය මේ වගකීම බාරගත්තා. ඒ බාරගත්ත වගකීම ඉෂ්ට කරා. අද සිංහල හින්දු තමරන්නට මිනිසුන්ට අවකාශය සලසලා තියෙනවා කියන එක අපි සන්තෝෂයෙන් කියන්නට අවශ්‍යයි දරුවනේ. ඒ වගේම උද්දමන වේගය, උද්දමනයේ අතිරු තත්ත්වයේ වේගය අපි මේ දර්ශකයේ අපි හිටියේ නවනි ස්ථානයට දැන් අපි ඉවත් කරන්නට කටයුතු කරලා තිනවා. අද වෙනිසියුලාව, සිම්බාබ්වේ සහ ලෙබනන් කියන රාජ්‍යයන් මේ තැන් වලට පතර 1, 2, 3 තැන් වලට පත් වෙලා තියෙනවා. අපි හිටියේ තැනින් අපි දැන් ගැලවිලා ඉන්නවා කියන එක අපි පුළුවන් තරම් වාට පත් වෙන්න පටන් ගන්න තියෙනවා කියන එක ඉතාමත්ම පැහැදිලි. ඒ වගේම සමාජ ආරක්ෂණ දල ඉතා මැනවින් ක්‍රියාත්මක කරන්න පියවරන. අන්න ඒක නිසා සමාජ ආරක්ෂණ දල ජනතාව ජීවත් කරවීම සඳහා පියවර ගැනීමක් සිදු කරලා තියෙන මේ අනුව. ඒ අනුව පවුල් ලක්ෂ 28-20කට පමණයි මේ රටේ සහනාධාර ලැබුණේ. මේ තත්ත්වය පිළිබඳව නැවත කරන සමීක්ෂණයක ප්‍රතිඵලය වශයෙන් පවුල් ලක්ෂ 28කට සහන ලබා දීමට රජය කටයුතු කරන මිනිසුන් ජීවත් කරවීම සඳහා ප්‍රමුඛතාවය ලබා දෙනවා. මෙතන හැම පවුල් ලක්ෂ 24කට සහල් සහනාධාරය දැන් තවත් ක්‍රියාත්මකයි ඔබ දන්නවා. ඒ වගේම ගොවීන් සඳහා හෙක්ටයාර් එකකට වැඩියෙන් වගා කරන ගොවියන් සඳහා රුපියල් 20,000ක ආධාරයක් ලබා දෙන්න, හෙක්ටයාර් දෙකකට වැඩියෙන් වගා කරන ගොවීන් සඳහා රුපියල් 40,000ක සහනාධාරයක් ලබා දෙන්නත් කටයුතු කරලා තියෙනවා. ඒ වගේම පොහොර වල මිල අඩු කිරීමට කුසල රසායන එක්ක මිල අඩු කිරීම සඳහා කැබිනට් මණ්ඩලයේ මේනකට තීන්දුවක් කරන් තියෙනවා. මේ එන කන්නේ සඳහා මඩ පොහොර හැම ගොවියෙකුටම නොමිලේ ලබා දීම සඳහා පියවර අරගෙන තියෙනවා. බොහෝ දෙනා දැන් කතා කරන මේ දේශපාලන සංවිධාන, සිවිල් සංවිධාන සමහර උදවිය කතා කරන මාතෘකාවක් තමයි ප්‍රතිත්ථස්ත පනත. මේ ප්‍රතිත්ථස්ත පනත හකුලා ගන්න කියලා. දැන් සමහරු කියනවා අධිකරණය මේ වෙලාවේ ක්‍රියාත්මක නැහැ, වැකේෂන් පීරියඩ් එක අධිකරණයට යන කෙනෙකුට යන්නට කරුණු කියන්නට අවකාශය දෙන්නට රජය ඉඩකඩ දීලා තියෙනවා. මෙන්න මේ තත්ත්වය අධිකරණයේ තියෙන වැකේෂන් පීරියඩ් එක නිසා මේ ප්‍රතිපත්ත පනත ගැනීම චුට්ට ප්‍රමාද කරලා තියෙනවා. මේ ප්‍රමාද කිරීම උඩ සමහර උද්ඝෝෂණය කරපු කණ්ඩායම් විරෝධතාවෙන් දක්වපු උදවිය කියලා ඒගොල්ලොන්ගේ විරෝධතාවයන් නිසා ප්‍රතිසත්ත පනත හකුලාගෙන තියෙනවා. ඒවා හකුලා ගැනීම සිද්ධ වෙලා නැහැ. ජනතාවට අහුම්කම් දෙන ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙක් ඉන්න රටක ඔහුගේ ප්‍රජාතන්ත්‍රවාදී භාවය තව තවත් මැනවින් පිළිබිඹු කරලා මේ සඳහා ජනතාවට අවස්ථාව දීලා තියෙනවා. අධිකරණයට යනවා, අධිකරණයට යන
පාර්ලිමේන්තුවේ කතා කරන්න කට්ටිය පාර්ලිමේන්තුවේ අදහස්ක් වන්න කාර්ක සභාව අවස්ථාවේදී නැත්නම් කොමිටි ස්ටේජ් එකේ කතා කරන කට්ටිය කොමිටි එකේ කතා කරන්න මෙන්න මේ අවස්ථා තුනම අධිකරණයේ පාර්ලිමේන්තුව සහ කමිටු අවස්ථා තුනේම ප්‍රජාතන්ත්‍රවාදීව මේ ප්‍රතිරක්ත පන්පාරතේ වරදක් වූ මොනහක් තියෙනවා නම් නැත්නම් ඒක අභියෝගයක් තියෙනවා නම් කාර්ක හානිකරක් තියෙනවා නම් අන්න ඒක ඉදිරිපත් කරන්න කියලා අවකාශය දීලා තියෙනවා මේකයි දීලා තියෙන්නේ නැත්නම් මේක හකුලා ගැනීම සිද්ධ කරලා නෙමෙයි නම් මිත්‍රෝනි ප්‍රතිරක්ත පනත සුදුසු නැත්නම් මේ උද්ඝෝෂණ හරි විරෝධතා දක්වන උදවිය බොහොම පැහැදිලිව කියන්න ඕන මොකක්ද විකල්පය කියලා. දැන් මේ වෙනකොට ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත තියෙනවා. මේ ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත තුළ අපිට පුද්ගලයන් අතරම උඩ ගන්නත් පුළුවන්, රඳා තබා ගැනීම කරන්නත් පුළුවන්. ඒ වගේම හදිසි නීතිය තියෙනවා. හදිසි නීතිය පනවපුවාම උද්ඝෝෂණ පාලනය කරන්න පුළුවන්, පුද්ගලයන් අතරම උඩ ගන්න පුළුවන්. රඳව තබා ගැනීම කරන්නට පුළුවන් ඒ රඳව තබා ගැනීමේදී රඳවුන් නියෝගිත ජනාධිපතිවරයාට අසම් කරන්නට පුළුවන් ඒ වගේම උද්ඝෝෂණය කරන උදවියගේ දේපල සම්බන්ධව ක්‍රියාත්මක වෙන්න පුළුවන් දේපල රාජසන්තක කරන්න පුළුවන් මෙන්න මේ වගේ පුළුල් බලතල තියෙනවා මේ ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත මේ ත්‍රස්තවාදී වැළැක්වීමේ පනතට එහා ගිහිල්ලා තවත් ප්‍රජාතන්ත්‍රවාදී වෙලා තමයි ප්‍රතිත්‍රස්ත බලත් තියෙන්නේ බලන්න ප්‍රජාතන්ත්‍රවාදී මේ කියන එක මම කියලා කියන්න වසන්ත මුදලගේ අත්අඩංගුවට ගත්තාම රඳවා තබා ගැනීමේ නියෝගය අස්සම් කරේ ජනාධිපතිවරයා. දැන් මෙතනදී ජනාධිපතිවරයාගේ දැන් මේ ප්‍රතිත්‍ත්ත පනතේ ඉන්නේ ජනාධිපතිවරයාගේ වැළැක්වීමේ පනතන්නේ තමයි ඒ වසන්ත මුදලගේ අත්අඩංගුවට ගත්තේ. එතකොට දැන් මේක තවත් මේකේ තියෙන සැර බාලකරන්න කොච්චර පියවරක්ද කියලා. මේ ත්‍රස්තවාදී වැළැක්වීමේ පනතට මානවික සම්මිදාන ලෝක සම්මිදාන මේ විදෝදවි කිව ලංකාවේ මේ කයික් කරගන්නයි කරගන්න තස්තවාදී වැළැක්වීමේ පනත කියලා. එතකොට දැන් ඒ පනතේදී හඳුනා ගැනීම නියෝගය රටේ නායකයා නැත්නම් දේශපාලඥයෙක් ජනාධිපතිවරයා අස්සම් කරනවා. වරන්දු මුදලගේ එකකට ජනාධිපතිවරයා අස්සම් කරනවා. තවතර සිරිදම මහමුදලේ කීප දෙනාගේ. හැබැයි මේ ප්‍රතිරක්ත පනත මොකද්ද? තස්තවාදී වැළැක්වීමේ පනතට වඩා පහල් කවිල නැද්ද? මේක කියන්නේ පොලිසියේ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් සහ මහේස්ත්‍රාත්වරයෙක් දැන් බලන්න අධිකරණයට කොච්චර පුළුල් ඉඩකඩක් අරන් දීලා තියෙනවද යුක්තිය පසඳන ස්ථානයේ අධිකරණ බලපෑමකින් තොරව ස්වාධීනව ක්‍රියාත්මක කරන තැන තමයි අධිකරණය ජනාධිපතිවරයා කියන්න පුළුවන් එයා දේශපාලන පක්ෂිකයෙක් කෙනෙක් කියලා ඔව් දේශපාලන පක්ෂික නියමිතෙක් නැත්නම් නායකයෙක් කියලා එතකොට ඒ රත්නවත් අත්පා ගැනීමේ නියෝග අත්සන් කිරීම දේශපාලන අත්සනක් වෙන්න පුළුවන්. හැබැයි දැන් මේකෙන් නම් ප්‍රතිත්‍ත්ත පනත කොහොමද? ප්‍රතිත්‍ත්ත පනත කියන්නේ මේක අත්සන් කිරීමේ බලය නියෝජ්‍ය පොලිස්පතිතුමනි උඩට යනකොට මහේස්ත්‍රාත්වරයා. මහේස්ත්‍රාත්වරයාට පුළුවන් මේ නියෝජ්‍ය පොලිස්පතිවරයා ඉදිරිපත් කරන කාරණා දිහා බලලා ඒක නොගැලපේ නම් නොසුදුසු නම් සාහිමරපත් වෙන්නේ නැත්තම් ඒ ප්‍රතික්ෂේප කරන්න. පිළිගන්නත් පුළුවන් ප්‍රතික්ෂේප කරන්නත් පුළුවන්. එනම් ප්‍රතිසත්ත පනත ත්‍රස්තවාදී වැළැක්වීමේ පනතර වඩා මොම් බයනකයි කියලා බිල්ලෙක් මවන එක බොහොම වැරදිකාරක ක්‍රියාවක් කියන එක අපි සඳහන් කරන්නට කැමතියි. එක්පක්ෂයේ චෝදනා කරන්නේ නියෝජ්‍ය පොලිස්පතිකට එන බලයක් තියෙනවා එයාට සම්බන්ධයෙන් දවස් 90ක් ප්‍රථම වාර්තියකට පුළුවන් බලයක් තියෙනවා. ඒකම මහේස්ත්‍රාත් අධිකරණට එයා ඉදිරිපත් කළොත් එන මහේස්ත්‍රාත් අධිකරණ පුළුවන් ඒ නියෝගය කඩ කරන්න බෑ කියලා. දවස් 90ක් කියන්නේ ඒ නියෝගය එයාට කඩ කරන්න බලයක් නැහැ කියලා. ඒකෙන් චෝදනයක තත්ත්වයම දැන් ඔබ නිකන් හිතලා බලන්න ත්‍රස්තවාදී වැළැක්වීමේ පනතෙන් අස්සම් කරන්නේ රඳවා තබා ගැනීම නියෝගයේ ජනාධිපතිවරයාට. රයිට්? එතකොට ඔබ කියනවා ඔබගේ පාර්ශවයේ කෙනෙක් අතරම උරාගෙන මේ රඳවා තබා ගැනීම නියෝගය අස්සම් කරා ජනාධිපතිවරයා. දැන් ඔබට මේක නිවැරදිභාවයේ පිළිබඳව හෝ වැරදිභාවයේ පිළිබඳව හෝ කරුණු ඉදිරිපත් කරන්න තියෙන ජනාධිපතිවරයා. ඔබට ජනාධිපතිවරයා මුණ ගැහෙන්න පුළුවන්. ඔබේ පාර්ශවයේ මිනිහෙකුට ජනාධිපතිවරයා මුණ ගැහෙන්න පුළුවන්. හැබැයි පළාතේ නියෝජ්‍ය පොලිස්පති හම්බෙන්න බැරිද උඹට? පළාතේ නියෝජ්‍ය පොලිස්පතිට දුරකතනේ කතා කරන්න බැරිද? දෙකෝටි 20 ලක්ෂයක් වූ ජනතාවගේ ජනාධිපතිවරයාට කතා කරන්නද පහසු මේ එක මේක දිස්ත්‍රික්කයක ඉන්න නියෝජ්‍ය පොලිස්පති හමු වීමද නියෝජ්‍ය පොලිස්පති කතා කරන්නද? එතකොට මේ එහෙමනම්
රත්වාදී පනතේ වැළැක්වීමේ පනතේ ඉඳලා ප්‍රතිරත්වාද පනතරේකට තව ටිකක් අපි පල්ලයට වැල සෑල් වෙලා තරල ගන්න මේක තියෙනවා. ඊට පස්සේ ඊළඟට කියන්නේ මොකද්ද? පළවෙනි ස්ටේජ් එක නියෝජ්‍ය පොලිස්වදී සෙකන්ඩ් ස්ටේජ් දෙවෙනි අමාත්‍යර කියන්නේ අධිකරණය. දැන් අධිකරණයට ගිහලා කරුණු කියා ගන්න පුළුවන් තමයි තියෙන්නේ. මෙන්න තරම් කතා කරන්න බෑ කියන්න පුළුවන්. දැන් මේ අධිකරණයට ගිහලා මෙයාට කතා කරලා කරුණු කියන්න පුළුවන් මොකක්ද කියලා. ඒතර විතර පූර්ණ නීතිමය තත්ත්වය ස්වාධීන තත්ත්වය ප්‍රජාතන්ත්‍රවාදී තත්ත්වය මේ ප්‍රතිසත්ත්ව පනත තුළ ඇති කරලා තියනවද නැද්ද කියලා මොලේ කලඳක් කර තියෙන කෙනෙක් ඉන්නව නම් තේරෙනවා. මොකද තමයි මේ උත්සව සමයේ ඉන්නේ ඒ වුණත් මේ රජෙන් දීපු සාහන සුජුවම ජනතාව අතරට යන්නේ ව්‍යාපාරිකයන් හරහා මේක ලැබෙන්නේ නැහැ ජනතාවට බඩු මිලේ අඩුවක් දක්නට ලැබෙන්නේ නැහැ කොච්චර මිල පහල ගියා කියලා කිව්වට. බිත්තර කුකුල් මස් වගේ දේවල් බැලුවත් අත්‍යවශ්‍ය භාණ්ඩ බැලුවත් ඒ අඩු වීමක් දක්නට ලැබෙන්නේ නැහැ. මේවා පාලනය කරන්න නිසි ක්‍රමවේදයක් අවශ්‍ය නැද්ද? මීට වැඩි ශක්තිමත් ක්‍රමවේද යාන්ත්‍රණය තමයි ක්‍රියාත්මක කරන්නේ. පාරිභෝගික අධිකාරිය මේ පිළිබඳව සුවල් බලන්නට ඕන. රජය අඩු කරනවා නම් ඒ ජාතික සාමාන්‍ය ජනතාවට ලබා දීමට කටයුතු කරන්නට ඕන. ඒක පාරිභෝගික අධිකාරියේ සභාපතිවරයා සහ නිලධාරි මණ්ඩලයේ වගකීම. ඒවා පැහැර ගන්නවා නම් රටේ ජනතාව මේ ප්‍රතිගත මණ්ඩලතර ගැන හරි වෙන මොකක් හරි කතන්දරයක් කියලා හරි දියව් දියව් අපට දියව් කියා කපා කපා කෑලි කපා ගකි කියා අන්තර් විශ්වවිද්‍යාලික මල්ලි ලැටිගේම පාරවල් වලට බැගෙන දිගනටනට ඉන්නවා. එහෙම නම් මේ බඩු මිල අඩුණු කරන ව්‍යාපාරික ඉදිරියට ගිහිල්ලා ඉවරලා ඇයි මේ රජය මේ කාණ දීලා තියදී ඔයගොල්ලෝ අපට දෙන්නේ නැත්තේ කියලා ඒගොල්ලෝ බලපෑම් කරන ජනතාවට ඉදිරි කර දෙනවා. ඒකත් කරනවා. ඒ ඔය කෑකෝ ගන්න දේශපාලන සංවිධාන ටිකටත් වුණා රජය මෙච්චර සහන දෙනවා ජනතාවට ඒ සහන ක්‍රියාත්මක කරන්නට උඹලා ඇයි නොකරන්නේ කියලා ඉවරලා ඒ ව්‍යාපාරික ප්‍රජාට රියුණ ගිහින්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ වගේම එවැනි අරුතිරිම නොකරන ස්ථාන තිබෙනවා නම් ඒ සම්බන්ධව පරිභෝග අධිකාරියට හෝ වෙනත් ස්ථානයකට මිල පාලනත්වවලට පැමිණ කිරීමට ජනතාව ඒ වගේම ජනතාවට ඒ උද්ඝෝෂණයට නායකත්වය දෙන දේශපාලන සහ වෙනත් සංවිධාන නායකයෝ කටයුතු කරා නම් ඒක ජනතා අයිතිවාසිකම් දිනා ගැනීම සඳහා ඉදිරිපත් වෙන කණ්ඩායමක් කියන එක තේරුම් ගන්නට පුළුවන්. ජනතාවත් තේරුම් ගනිවි. අර වෘත්තීය සමිති වගේ තමන්ගේ එක විතරක් දිනා ගැනීමකට කටයුතු කරන ජනතාවගේ උදරකට තමන්ගේ එක විතරක් දිනා ගැනීමකට කටයුතු කරන කණ්ඩායමක් නොවේ. මේගොල්ලොත් කටයුතු කරන ජනතා හිතවාදී කණ්ඩායමක් විදිහට කටයුතු කරනවා. ඒකෙන් පුළුවන් මේ පෞද්ගලික අංශයේ රජයේ දෙන සහනය ක්‍රියාත්මක කරනවා නම් ඒක සම්බන්ධ ක්‍රියාත්මක කරව ගැනීමට බලපෑමක් කරන්න. රිපෝර්ටර් වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.